දිමුත් කරුණාරත්නට දකුණු අප්‍රිකාව කියන්නේ ක්‍රීඩකයෙක් විදිහට හොඳ මතකීත්‍රි කළ තැනක් නෙවෙයි. දිමුත් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් ප්‍රතිකරුවෙක් විදිහට අසාර්ථකයි. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය දකුණු අප්‍රිකාවේදී සටහන් වෙන්නේ ලකුණු 20කට ආසන්න අගයක්. හැබැයි දිමුත්ට නායකයෙක් විදිහට වාසනාව ගෙන තැනක් තමයි දකුණු අප්‍රිකාව කියන්නේ. නායකත්වයේ ලැබලා මුල්ම සංචාරයේදී දිමුත් දකුණු අප්‍රිකාවේදී වාර්තාගත ජයග්‍රහණයකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. මේ මතකයන් එක්ක දකුණු අප්‍රිකා ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී පළවෙනි ටෙස්ට් තරගයේදී දරුණු පරාජයකට මුහුණ දෙන්න වුණා. ජයග්‍රහී ආරම්භයක් එක්ක පටන් ගත්ත ශ්‍රී ලංකාව ඒ තරගයේ අවසන් වෙද්දී බිඳුවට වැටිලා ඉනිමකින් පරාද වුණා. කොහොම වුණත් ක්‍රිකට් වල හැටි එහෙමයි. ඒ මතකයන් අමතක කරලා දෙවෙනි තරගයට යන එක තමයි වෙන්න ඕන. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දෙවෙනි තරගයට කලින් කියලා තිබුණේ තරගයට වෙනස්කම් කිහිපයක්ම වෙන්න පුළුවන් කියලා. කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධ වලට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ධනංජයද සිල්වා, ලහිරු කුමාර, කසුන් රාජිත සහ දිනේෂ් චන්දිමාල්. ඔවුන්ට හෙට තරගයට ක්‍රීඩා කරන්න කොහොමත් හැකියාවක් නැහැ. අපි බලන සුරංග ලක්මාල්ව ක්‍රීඩා කරවන්න. නමුත් ඔහුට තිබ්බ යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වුණා. නමුත් අපි අදත් උත්සාහ කරනවා එයාව හෙට තරගයට ක්‍රීඩා කරවන්න පුළුවන්ද කියන එක. ඔහු වගේම වනිදු හසරංගටත් අද පරීක්ෂණයක් තියෙනවා. සෙල්ලම් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ දෙන්නා ක්‍රීඩා කරනවා. එතෙන්දී වනිදු ක්‍රීඩානකලොත් ලසිත් අබුල් දිනියට හෙට තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. දෙවෙනි තරගයට හොඳම 11 සෙල්ලම් කරවන්න හැකියාවක් නැති වෙලා තියෙනවා කියලා තමයි දිමුත් කියන්නේ. තරගය ගැන කතා කළොත් ඇත්තටම අපිට හෙට තරගයේදී අපේ උපරිම ශක්තිය නැහැ. ක්‍රීඩකීන් ආබාධ වලට ලක් වෙලා තියෙන නිසා මට හෙට තරගයේදී හොඳම ක්‍රීඩකීන් 11 දෙනා නැහැ. නමුත් මම හිතනවා නවකයෝ හෙට තරගයේදී හොඳ දෙයක් කරයි කියලා. අපිට හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා බලන්න වගේම ඔවුන්ට හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. දකුණු අප්‍රිකාවේදී නිම් 12 ක්‍රීඩා කරලා එක අවස්ථාවක විතරක් ලකුණු 50 සීමාවට ඇවිත් තියෙන දිමුත්ට ක්‍රීඩකෙක් විදිහට දෙවෙනි තරගයේ ලොකු පීඩනයක් තියෙනවා සාර්ථක වෙන්න. ඇත්තටම මම දකුණු අප්‍රිකාවේ කලින් සෙල්ලම් කරලා තියෙනවා. මම අන්තිම මාස 9 විතර ක්‍රිකට් සෙල්ලම් කරලා නැහැ. පළමු පෙළ තරගාවලි වලට සෙල්ලම් කරන්න ලැබුණෙත් නැහැ. ඉතින් එහෙම ඉඳලා ආවම ලොකු පීඩනයක් තියෙනවා. කොහොම හරි පන්දු වාර 10ක් 15ක් පිටේ ඉඳලා ස්ථාවර වෙලා දක්ෂතා පෙන්වන්න තමයි අරමුණ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.